නීල පබළු කතාවට ආදරය කරනවා අව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන ඉදිරියේදී සිහිපත් කරන්නට කැමැත්තක් තියෙනවා. ඇත්තටම දිගින් දිකටම අභිමන්ට බනින්න ගිහිල්ලා ආදිත්‍ය කරගන්න දෙයක් ගැනයි අපිට අද වීඩියෝ එක හරහා සාකච්ඡා කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව. ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු රැසක් මා හදා ගන්නවා කියන දේ ගැන තමයි විශේෂම කාරණාවක් විදියට ඔයත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට පුළුවන් අද වීඩියෝ එකට යන්න කලින් ඔයාගෙන් ඉල්ලීමක් කරන්න. මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් විතරක්ම එහෙනම් ඔයාටත් මට වගේම මාත් එක්ක රැඳෙන්න කියලායි ආරාධනා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් තවදුරටත් දැනුවත් වෙලා ඉන්නේ නැති කියන දේ ගැන සිහිපත් කරන්නත් සූදානමක් ඇති කරගන්නවා කියන දේ මතක් කරනවා. දැන් ඉතින් ආදිත්‍ය කුරුළු ඉදිරියට බේර ගන්න වැඩවලට ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඇත්තටම කුරුළු නිදහස් වෙලා යනවා. මොකද හේතුව තමයි කුරුළු මේකට වැරදි නැහැ කියලා පොලිසියට උනත් දැනෙන්න ඉඩකඩක් තිබෙන බව කිව යුතුයි. මේ දේවල් දැනුනොත් එකම මොන වගේ දෙයක් වෙයිද අපිට අද වීඩියෝ එක හරහා කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එකෙන් සිහිපත් කරන්නට උනන්දුවක් ඇති කරගන්න කියන දේ ගැන විශේෂම දේවල් විදියට කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට ලෑස්ති වෙන්නේ. කොහොම වුණත් කුරුළු කැමති නැහැ ආදිත්‍යට කවුරුත් බැනවදිනවට. ඉතින් කොහොම වුණත් කුරුළු කැමති නැහැ අභිමන්ට කවුරුත් බැනවදිනවට. අභිමන් පවගේ කාලේ කොච්චර හිත වේදනාවකද හිටියේ ඒ පීඩනේ ඇත්තටම දරා ගන්න පුළුවන් එකක් නෙවෙයි කියන කාරණාව හොඳටම තේරුම් අරගෙන ඉන්නවා කියන දේ ගැන අපිට මෙතනදී සිහිපත් කරන්නට අවස්ථාවක් තියෙනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු රසක්ම ඇති කරගන්න කියන කාරණාව විශේෂම දෙයක් විදියට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන තමයි මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට ඉඟියක් ලබා දෙන්නට කටයුතු කරන්න කියන කාරණාව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුව තිබෙනවා. ඉතින් ඉදිරියට ආදිත්‍ය අභිමන් එක්ක කතා කරන්න එපා. අභිමන් හරිම නරක කෙනෙක්. එහෙම නැත්නම් සැසනීපෙන් ඉදවත් බලුවේ නැහම මේ වගේ කතා ගොඩාක් කියලා ඇත්තම කියනවා නම් ඔන්න ඔය ලෝකේ හිත වෙනස් කරන්න පුළුවන් කියලයි මං ඔයාලට කියන්නේ. කොහොමනත් මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට තව දෙයක් කියන්න වෙනවා. ඉතින් ආදිත්‍ය කියන දේවල් වලට ඇත්තටම කුරුළුට ගොඩාක් කැමති යනවා. ඉතින් Taman ඇත්තටම පොඩ්ඩක්වත් කැමති නැහැ ආදිත්‍ය මේ කරන වැඩේට. ආදිත්‍ය හරිම වැරදි දේවල් තමයි මෙතනදි කරන්නේ. ඉතින් ඒ නිසා කැමති අනේකේ අසාධාරණයක් තියෙනවා උනාට. හැබැයි අසාධාරණේ මේ විදිහේ දේවල් කරලා නම් කරන්න සෝදානම් වෙන්න එපා කියන කාරණාව මෙතනදී මතක් කරන්නට ඉඩකඩක් තිබෙනවා කියලයි අද වීඩියෝ කාරා මම ආට කියන්න සෝදානමක් ඇති කරගන්නේ.